මට බාලිකා පාසලක විදුහල්පති ද කියලා හිතෙන එක පාට හොඳයි ආදරණීය දියණියනි ඔබගේ ජීවිතේ ඔබට මතක හිටින ඉතාමත්ම වැදගත් ඔබට ඔබගේ සම්දිස්ථානීය අවස්ථාවක ඔබ සිටින්නේ ඒ අවස්ථාවට ගැළපෙන මග පෙන්වීමක් කරන්න එහෙම නැත්නම් ඔබට අවශ්‍ය වෙන අවත්‍යවශ්‍යම වෙන ජීවිතයට අවශ්‍යම වෙන උපදෙස් කිහිපයක් ලබා දෙන්න තමයි අද ඕගොල්ලන්ව මෙතනට කැඳෙන්නේ අපේ ආදරණීය පුතාලා ටික මේ වෙලාවේ ක්‍රීඩා පිටරියේ ඉන්නවා ඕගොල්ලන්ව අපි මේ වගේ වාඩි කරලා ඕගොල්ලන්ට ඉතාම ආදරෙන් ඕගොල්ලන්ගේ ජීවිතයට ඕනේ උපදෙස් ටිකක් ලබා දෙනවා මම මෙහෙම කරන්න හිතුවේ අපේ රටේ විතරක් නෙමෙයි ලෝකෙම තියෙන ප්‍රශ්නයක් තමයි මේ අවදියේදී දරුවෝ බලා ගන්න එක දරුවන්ගේ ආරක්ෂා විශේෂයෙන් ගෑනු දරුවන්ගේ අපිට අපේ රටේ අපේ සංස්කෘතිය තුළ අපි ගොඩක් දේවල් විවෘතව කතා කරන්නේ නැහැ නමුත් ඔබ දැනගත යුතුම කාරණා ටිකක් තියෙනවා ඒව මේ අනිත් දරුවෝ සමහරට පිරිමි දරුවෝ ඉන්න තැන දෙමාපියොත් එක්ක ඉන්න තැන කතා කරන්න අපි කැමති නැහැ නමුත් ඔබ මේව දැනගත යුතුයි ඔබ ඉන්නේ සංක්‍රාන්ති අවධියකට ආරම්භයක් අරගෙන ඒක නිසා ඔබට ඉතාම වැදගත් තොරතුරු ටිකක් දැනගන්න ජීවිතයට අවශ්‍ය කරුණු ටිකක් දැනගන්න ඔබට අවස්ථාව අපි සලසලා දෙනවා අද දවසේ ඒ වෙනුවෙන් අපි ආරාධනා කරලා තියෙනවා ඉතාමත්ම වැදගත් පිළිගන්නා දේශක මහත්මයා आदिशिष्य मनोविद्या उपदेशिका गंपा कलापे संपत्तायिका संदगिरी महात्मीय अत विशेष दवसा एक संकल्प අපේම දියණියක් පාසලට ගොඩක් ආදරේ කාන්තාවක් විදියට අපි හැමෝටම හරිපාර යන්න අපිට ලස්සනට කතන්දරයක් විදියට ජීවිතේ වටිනාකම කාන්තා ජීවිතේක වටිනාකම කොහොමද කියලා කතා කරන්න අපේම සොයරියක් වුණු ආයිෂා සඳගිරි මහත්මියට අපි ආරාධනා කළා. එතුමියගේ ස්වාමි පුරුෂයා ශශිරංග සඳගිරි ඒ මහත්මියත් අපේ පාසලේ ආදිශිෂ්‍යයෙක්. ආදිශිෂ්‍ය එක් සහ ආදිශිෂ්‍යාවක් විදියට පාසල තුළට පාසලට තියෙන ආදරය ඒ වගේම කාන්තාවක විදිහට ශක්තිමත් කරන්න එතුමිය මැදිහත් වුණා. උදේ මේ වැඩසටහන මම පාසල් කීපයකම කරලා තියෙනවා. ආදරණීය දුවල වෙනුවෙන්. හැබැයි මම සතුටින්ම කරන වැඩසටහන අද දවසේ. මොකද මමත් ඔය පුතුවේ ඔබ වාඩිලා හිටියා. අද වගේ මට මතක් කරන්න පුළුවන් ඉස්කෝලේට ඉස්සලාම් ගේතුවෙන් ඇතුළුච්ච දවසේ ඉඳන් ඉස්කෝලේ ගියන යන මොහොත දක්වා ජීවිතේ වෙනස් කරපු තැන තමයි ඉස්කෝලේ කියලා කියන්නේ. ඒ නිසා අදටත් ආදරේ මේ වේදිකාවට කතා කරන්න පුළුවන් නම් කියාවි. මේ වේදිකාව තමයි අපේ දෙපැයි ශක්තිමත් කරන්නේ. අපිව මෙතනට ගොඩ නැගුවේ. ඒ නිසා මම හිතනවා මෙතන ඉන්න දිනවලු තවදහරි දවසක මෙහි නැගී කතා කරනවා. එහෙම කතා කරන්නට නම් අපේ ජීවිතය අපි හරිපාර ගිහින් තියෙන්න ඕනේ. ඕනි තරම් සමාජය තුළ තියෙන අවස්ථා අපිට මංගුලා වැටෙන්න. ඒකල සමාජය ලෑස්ති කරන තියෙන දේවල්. හැබැයි අපි හරිපාර දැනන් හිටියේ නැත්නම් අපිට හරි දැනට යන්න බැරි වුණා කි. ඔයා කොච්චර දක්ෂ වුණා. දිනේට අවදී කතා කරන්න අවස්ථාව නොලැබුණා. ඒ නිසා මංගුලා වැටෙන්න නැතුව ජීවිතේ ජය ගන්න අද දවසේ ප්‍රයෝජනවත් කරගන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මගේම ආදරණීය දරුවෝ ටිකක් විදිහට. මොකද මේ ඉස්කෝලේ ගැන ඔයාලට දැනෙන්නේ මෙතන ඉඳීරේ ගැට පස්සම ඉස්කෝලේ ගැන පුදුම ආදරයක් දැනෙනවා.